ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. මේ පුණ්‍යවන්ත වූ වස්සාන කාලයයි. මේ පුණ්‍යවන්ත වූ වස්සාන කාලය තුළදී රූපහානි කල්ණ මිත්‍රා ශ්‍රද්ධා රූපහානිය පින්වත් ඔබට උතුම් ධර්ම අවබෝධය ලබා දීම පිණිසයි මේ උතුම් සාකච්ඡාමය වැඩසටහන සුපුරු පරිදි අද දිනේදීත් අප ආරම්භ කරන්න සූදානම් වන්නේ. පින්වත් ඔබ දන්නවා මේ උතුම් ගෞතම බුදුසසුනට නිකලෙස් උත්තමයන් වහන්සේලා දායාද වුණු මේ පුණ්‍යවන්ත වූ කාලය තුළදී පින්වත් ඔබ වෙනුවෙන් අප වස්සානේ උතුම් සදාම් සාකච්ඡාව අද දිනේදීත් වෙනදා ලෙසම පින්නත් ඔබ වෙත අප අරගෙන එන්නට කටයුතු සූදානම් කොට තියෙන්නේ. පින්නත් ඔබ දන්නවා මේ කාලයේ පුරාවටම ඔබට අවශ්‍ය ධර්ම අවබෝධය නිරන්තරයෙන් ලබා දෙන්නට රූපහානි කල්ණ මිත්‍රා විදියට ශ්‍රද්ධා රූපහානි අපි හැමදාමත් සූදානම්ෙන් ඉන්නවා. ඒ නිසා තමයි මේ රාත්‍රී කාලයේ සජීව ලෙසින් පින්නත් ඔබ වෙත උතුම් දහම් කාරණා මතක් කර දෙන්නට අද දිනේදීත් අප සූදානම් වන්නේ. ඒ සඳහා උතුම් සාකච්ඡාවට මහමෙවුනාව භවනා ආසපුවස්සේ පින්නස්වාමීනාසේ නමක් සුපුරුදු පරිදි අපේ දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාලා උන්වහන්සේව ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාර කොට අප පිළිගන්වා අද දිනේදීත් උතුම් සාකච්ඡාව සඳහා. සාදු සාදු සාදු. අද දිනේදීත් අප කතා කරන්නට සූදානම් වන්නේ මේ අමා නිවන් දුටු ඒ උත්තම මහරහත් උත්තමයන් වහන්සේලා පිළිබඳව, ඒ මුනිවරයන් වහන්සේලා පිළිබඳව, මේ දුක් විඳින සසර කතරෙන් එතෙර වුණු ඒ උත්තමයන් වහන්සේලා පිළිබඳව. මේ දුක් විඳින සසර කතරේ අප තාමත් ගමන් කරනවා. කල්ප කාන්තලාන්තරය තිස්සේ ඉපදෙමින් මැරෙමින් ගමන් කරන මේ ගමන් මඟ තාමත් අපට අවසන් කරගන්නට නොහැකි වෙලා තියෙනවා. එහෙම නැත්නම් බැරි වෙලා තියෙනවා. හැබැයි මේ ගමන නිමා කරපු ඒ උත්තමයන් වහන්සේලා පිළිබඳව අත්දිනේදීත් අපේ සාකච්ඡාව දිගහරින්නට සූදානම්. ඒ නිසා පින්නත් ඔබට ආරාධනා කරනවා අපි මේ රාත්‍රිය රැඳෙන්න ඔබ රූපහානි කල්ණ මිත්‍රා සමගින් ඔබේ ජීවිතයට මේ උත්තමයන් වහන්සේලාගේ ජීවිතුලින් ගන්නට පුළුවන් ආදර්ශය හරිම අපූර්වවට වටහා ගන්නට පුළුවන් රාත්‍රියක් වේයි මා විශ්වාස කරනවා. අපි පසුගිය සති කිහිපයේ පුරාවටම මේ උත්තමයන් වහන්සේලා පිළිබඳව කතා කළා. හැබැයි මේ උත්තමයන් වහන්සේලා පිළිබඳව කතා කරන එක සති ගණන් කතා කරලා ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නොවේ. අවුරුදු ගණන්, අවුරුදු දශක ගණන් මේ උත්තමයන් වහන්සේලා පිළිබඳව, මේ උත්තමයන් වහන්සේලාගේ ගුණ පිළිබඳව අප අතර සැරිසරමින්, හැබැයි අපට වඩා ප්‍රඥාවෙන් අග්‍ර වෙලා ඒ උතුම් නිවන අවබෝධ කරගත් උත්තමයන් වහන්සේලා පිළිබඳව අපට කතා කරන්නට ඉඩකඩක් ලැබෙනවා. ඒ නිසා වෙනද වගේම මේ රහත් උත්තමයන් වහන්සේලා පිළිබඳව කතා කිරීමම අප ලැබූ වාසනාවක් විදියට තමයි අපට හඳුනා ගන්නට ලැබෙන්නේ. ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ, මා කැමති අප ගිය සතියේ සාකච්ඡාවේ අවසානයේත් බොහෝ කරුණු අපි කතා කරා මේ රහත් උත්තමයන් වහන්සේලා පිළිබඳව. අපි රහත් උත්තමයන් වහන්සේලාට පුදු දුන් දානමාන පිළිබඳව කතා අහලා තියෙනවා. බුදු දහමේ සඳහන් වෙනවා. ඒ පිළිබඳව විටින් විට අපිට ධර්ම දේශනා වලින් දැනගන්නට ලැබිලා තියෙනවා. ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ, මම කැමති මේ උතුම් රහතන් වහන්සේලාට පුද දෙන දානේ මොන විදිහටද අපට විපාක ලැබෙන්නේ කියන කාරණේ පිළිබඳව අද කරුණු දැනගෙනම අද අපේ සාකච්ඡාව ආරම්භ කරන්නට අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. පින්වත් මහත්මය, අපි මේ ජීවත් වෙන මේ යුගය බුදුරජාණන් වහන්සේ නමකගේ යුගයක් නිසා අපිට මේ ලෝකේ අසිරිමත් ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ගැන ඉගෙන ගන්න, අහන්න, සිත පහදව ගන්න දුර්ලභ වාසනාවක් උදා වෙලා තියෙනවා. ඉතින් ඒ මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු, ඒ මිනිස් సంతාන තුල ඇති කෙලෙස් එක්ක ජීවත් වෙලා, ඒ කෙලෙස් සම්පූර්ණයෙන්ම දුරු කරලා නිකලෙස් ජීවිතයක් ඇති කරගත්තට පස්සේ ඒ උත්තමයන්ට කියනවා රහතන් වහන්සේලා කියලා. රහතන් වහන්සේලාගේ ස්වභාවය හරියට මඩේ පිපුණු නෙළුමක් වගේ කියලා කියනවා. නැසි දේශනා කරලා තියෙනවා, යථා සංඛාර දානස්මින් උජ්ජතස්මින් මහාපතේ
පදුමන්තත්ත ජායත සුචිගන්ධම් මනෝරම. මේ මහපාරවල් අයිනි කුණුකානු කලාගෙන ගිහිල්ල මඩ වගුරුවල් හැදෙනවා. ඒ මඩ වගුරු හැදෙනවා නෙළුමක්. පදුමන්තත්ත ජායත සුචිගන්ධම් මනෝරම. මඩවලේ හැදුණු, මඩවලේ වැඩුණු, මඩවල ඉක්මවා ගිහිල්ල සුන්දර විලසිට පිපුණු ඒ නෙළුම පිපුණට පස්සේ මඩත් එක්ක තැවරිලා නැහැ. ඒ මල හරීම ලස්සනයි, මනෝරම, සිත ඇදිලා යනවා. සුචිගන්ධං මඩේ හැදුණා කියලා ඒ මලේ මඩ දුගඳක් කමන්නේ නැහැ, මිහිරි සුගන්ධයක් හමනවා. ඒ වගේ ඒවං සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජ්ජනෝ, කෙලෙස් වලින් බරිත වෙලා කෙලෙස් වලින් යට වෙලා ඉන්න පුතුජ්ජන ලෝකයේ අර මඩවල වගේ කියලා කියනවා. ඒ මඩවලේ පිපුණු නෙළුම වගේ කියලා කියනවා සම්මා සම්බුද්ධ ශ්‍රාවකෝ, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. ඉතින් ඒ නිසා කෙලෙස් වලින් දුකටපත් වෙන, කෙලෙස් වලින් අපිරිසුදු වෙලා ඉඳපු පුද්ගලයන් තමයි ඒ කෙලෙස් ප්‍රහාණය කරලා නිකලෙස් රහතන් වහන්සේලා බවට පත් වෙන්නේ. රහතන් වහන්සේලා මඩවලේ පිපුණු නෙළුමක් වගේ. උන්වහන්සේලා ලෝකයේ කිසිවක් එක්ක එකතු වෙලා නැහැ කියලා කියනවා. නෙළුම් පතකට පිනි බින්දු වැටුනහම, ජල බින්දු වැටුනහම ඒ ජල බින්දු නෙළුම් පතත් එක්ක එක් වෙන්නේ නැහැ, නෙළුම් පත්‍රයත් එක්ක. ඒ වගේ රහතන් වහන්සේලා දකින්න අසන ආග්‍රහණය කරන මේ කිසිවක් එක්ක එකතු වෙලා නැහැ කියලා කියන. උන්වහන්සේලා මේ ලෝකයෙන් වෙන් වෙලා වාසය කරන්නේ. උන්වහන්සේලා නිවන තුලයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ රහතන් වහන්සේ නමක් දැක ගැනීම පවා දුර්ලභ දෙයක්. රහතන් වහන්සේ නමක් ගැන අහන්න ලැබීම දුර්ලභ දෙයක්. ඒ රහතන් වහන්සේ නමකට වන්දනාමාන කරන්න ලැබීම දුර්ලභ දෙයක්. රහතන් වහන්සේ නමකට පුද පූජාවක් කරන්න ලැබීම දුර්ලභ දෙයක්. ඉතින් ඒ රහතන් වහන්සේලා ගැන අහලා සිත පහදවගෙන වන්දනාමාන කරමින් යම්කිසි කෙනෙක් පූජාවන් පවත්වනවා නම් ඒ පූජාව මහත්ඵලයි, මහා නිසංසයි. බුදුරජාණන් දේශනා කරනවා කුඹුරක් කරපුවාම ඒ කුඹුරට තියෙන කිලිටි දොස් තියනවා කියනවා, තනකොළාදී දේවල් හැදිලා. එතකොට හොඳ අස්වැන්නක් යාට ගන්න බැහැ. ආන් ඒ වගේ කියලා කියනවා මේ සත්‍යයන්ගේ තියෙන කිලිටි දොස් තමයි කියනවා රාග ද්වේෂ මෝහ. එතකොට රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් යුක්ත කෙනෙකුට යමක් දුන්නොත්, යම් සත්කාරය සම්මානයක් කළොත් ඒක මහත්ඵල වෙන්නේ නැහැ කියලා කියනවා. අර කුඹුරක අස්වැන්න බලාපොරොත්තුෙන් යම් භෝගයක් රෝපණය කරාද, නමුත් ඒ කෙතර තියෙන දෝෂය තමයි තනකොලාදී දේවල් වල් පැනේටි. නමුත් රහතන් වහන්සේලා කියලා කියන්නේ ඒ කුඹුරක තියෙන වල් පැලෑටි නැතුව සරු කුඹුරක් වගේ. එතකොට සංඝයේ දින්නේ මහත්ඵලං, සංඝයේ උදෙසා දීපු දේ මහත්ඵලයි කියලා කියනවා. දැන් රහතන් වහන්සේලා උදෙසා යම් පූජාවක් සිදු කරනවද, ඒ පූජාව මහත්ඵලයි, මහානිසංසයි කියලා. ඉතින් පින්වත් මහත්මයා, ඒ රහතන් වහන්සේලා උදෙසා යම් පූජාවක් පවත්වනවද, ඒ පූජාවෙන් රැස්වෙන දෙයට කියන කර්මය කියලා. ඒකට පුණ්‍ය කර්මය. ඒ කර්මය විපාක දෙනවා ආකාර තුනකට. ඒ තමයි ditta dhammedini වශයෙන් රහතන් වහන්සේලාට පූජා කරන දානේ පූජාව විපාක දෙනවා. දිට්ඨදම් වේදිනිය කියන්නේ මේ ජීවිතේදීම විපාක දෙනවා. ඊළඟට ඒ රැස් වෙන පින කර්මය උපපජ්ජ වේදිනිය වශයෙන් ඊළඟ ජීවිතේ විපාක දෙනවා. මේ ජීවිතේ අවසන් වෙලා මරණයටපත් වුණාට පස්සේ කෙනෙක්ම ඊළඟ ජීවිතේ උපත ලබනකොට
ඒ රහතන් වහන්සේ සමහරට පිරිනමන පාලා රහතන් වහන්සේ නැහැ ලෝකේ. ඒ රහතන් වහන්සේට යමක් පූජා කළ රැස් කරගත්ත පිනේ විපාකය එයාට විපාක දෙනවා ඊළඟ ජීවිතේ. එහි ඒ විපාකයට කියනවා උපපජ්ජ වේදිනේ විපාකය කියලා. ඒ වගේම තමයි රහතන් වහන්සේලා උදෙසා යම් දෙයක් පූජා කළා ඒ රැස්සෙන පින පුණ්‍ය සංස්කාරේ පුණ්‍ය කර්මය අපරා පරිවේදිනිය වශයෙන් විපාක දෙනවා. අපරේවා පරියායි කියන්නේ කවද හරි දවසක සසරේ අපි දන්නේ මේ ඉපදෙන මැරෙන සසර ගොඩාක් දීර්ඝයි. ඒ දීර්ඝ සසරේ ධර්මයේ අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නකම් ඉපදිපදි මෙරිමෙරි ඉපදිපදි මෙරිමෙරි යන්න වෙනවා. ආන් එහෙම යන ගමනකදී ඕනෑම අවස්ථාවක සමායට පිරිනුවම් පාන මොහොතේ පවා විපාක දෙන්න පුළුවන්කම තියෙනවා. ඒතර මේ විදිහට රහතන් වහන්සේ නමකට පූජා කරනදී අපි තේරුම් ගන්න ඕනේ විශේෂ මහත්ඵලයි මහානිසංසයි. ඒ මහත්ඵල මහානිසංස වෙන කර්මය රැස්සෙන පින විපාක දෙන මේ ජීවිතේ ditth dam vedini wasin. ඊළඟට උපපජ්ජ වේදිනි වශයෙන් ඊළඟ ජීවිතේ ඊළඟට අපරේවා පරියායේ අපරා පරිය වශයෙන් සසර පුරාවට කවදාහරි දවසක විපාක දෙනවා. මේ විදිහට රහතන් වහන්සේලා උදෙසා පූජා කරනදී උන්වහන්සේලාට ඒ පූජා කරන යත්තත දින්න මහප්පලමාහෝ යම්කිසි කෙනෙකුට අල්ප දෙයක් දීනත් මහත්ඵල මහානිසංස ලැබෙනවා. ඒ රහතන් වහන්සේලාට පූජා කිරීමෙන් ලැබෙන විපාක එන මේ විදිහට ඒ මහත්ඵල මහානිසංස වෙන පින ditta dam vedini වශයෙන් හෝ උපපජ්ජ වේදිනේ වශයෙන් හෝ සසරේ කවද හරි දවසක අපරා පරි වේදිනේ වශයෙන් හෝ විපාක දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ විදිහට මේ තුන් ආකාරයෙන්ම මහත්ඵල මහානිසංස විපාක ලැබෙනවා රහතන් වහන්සේලා උදෙසා කරන බුද පූජාව. බොහොම පැහැදිලි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ කියන කාරණය. විශේෂයෙන්ම ඒ උත්තම රහතන් වහන්සේලාට පුදනල දෙතේ අපට විපාක දෙන්නේ මොන ආකාරයෙන්ද කියන එක පිළිබඳවයි අද්දිනේදී අපේ සාකච්ඡාව ආරම්භයේදීම අප කතා බහ කරන්නට සූදානම් වෙලා සිටියේ. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුවම අපේ සාකච්ඡාවට හොඳ ආරම්භයක් ලබා දෙනවා. අනුත්තර වූ පින්කෙත බවට පත් වූ මේ මහා සංඝරත්නයට පුද දෙන දෙය මොන ආකාරයෙන් අපිට විපාක දෙනවාද කියන කාරණය පිළිබඳවයි අද්දිනේදී අප කතා කරන්න සූදානම් වෙන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ කතා කරා ආකාර තුනකින් මේ විපාකය අපට ලබා දෙනවා කියන කාරණය. ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ මම කැමැති මුලින්ම අපි කතා කරේ ditta dhamma vedini ආකාරයෙන් විපාක දෙන ආකාරය. මම හිතනවා ඔබ වහන්සේ බොහොම අපූර්වට අපිට පැහැදිලි කරයි මොන විදියටද මේ විපාක දීම සිදු වෙන්නට ඇත්තේ අපි දන්නා වූ තොරතුරුත් එක්ක. විශේෂයෙන්ම ditta dhamma vedini වශයෙන් විපාක දෙන විදිය අපිට සියුම් වශයෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ අපිට හොඳට හිතට දැනෙන විදිහට තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි හිතමු දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ අපේ උන්වහන්සේ වෙනුවෙන් දාන ටිකක් පිළියෙල කරගන්නවා. නැත්නම් අපි මලක් නෙලා ගන්නවා. ඊට පස්සේ අපි ඒ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මුල් කරගෙන ගුණ හිතනවා. උන්වහන්සේගේ ප්‍රඥාව, උන්වහන්සේගේ නිහතමානීකම, උන්වහන්සේගේ ගුරු ගෞරවය, උන්වහන්සේගේ ශාස්ත්‍රු ගෞරවය මේ ගුණ සිහි කරනකොට අපේ හිතේ රාගය, ද්වේෂය, මෝහය තියෙනවනම් ඒ වෙලාවට ඒ රාග, ද්වේෂ, මෝහ යටපත් වෙනවා. ඒ රහතන් වහන්සේගේ ගුණ සිහිපත් කරගන්නකොට රහතන් වහන්සේලාගේ උතුම් ගුණ ඔස්සේ අපේ හිත අකුසලයෙන් වෙන් වෙනවා. එතකොට හිතට යම් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටුක බව, කාරකස බවක් තියෙන ඒව නැති වෙලා ඒ රහතන් වහන්සේලා ගැන හිතනකොට අපේ හිතම ප්‍රබෝධයටපත් වෙනවා, ප්‍රීතියටපත් වෙනවා. එතකොට අපි ඒ රහතන් වහන්සේට දැන් ඒ වෙලාවේ අපි රහතන් වහන්සේ සිහිපත් කරගත්තේ නැත්නම් ඒ විදිහේ
සැහැල්ලුවක් හිතේ ඇති වෙන්නේ නැහැ. විසාකා උපාසිකාවගෙන් බුදුරජාණන් ළඟට විසාකා උපාසිකාව ඇවිල්ලා අර වර වගයක් ඉල්ලනවා. එතන තියෙන ඔය ආගන්තුක දානේ, ගිලන් දානේ, ගමික දානේ වශයෙන් දානේ පූජාක්. එතන බුදුරජාණන් අහනවා විසාකා ඔබ මොන වගේ බලාපොරොත්තුකින්ද කියලා අහනවා. මේ විදිහට මේ දානේ දෙන්න අහන්නේ. එතන ස්වාමීනි මේ සැවැත්නුවරට බොහෝ පිරිසක් එනවා කියන භාග්‍යතුන් බැහැ දකින්න. ඉතින් උන්වහන්සේලා පස්සේ කාලෙක මට අහන්න ලැබෙනවා කෙනා අහවල්සහ පිරිනුවම් පෑවා. අහවල්සහ සනාගම් වෙලා බ්‍රහ්මලෝකෙ ඉපදුනා. එහෙම අහන්න ලැබෙනකොට මම අහනවා එයාලගෙන් ඒ රහතන් වහන්සේ ස්වාමීන් වහන්සේ කවදා හරි සැවැත්නුවරට ඇවිල්ලා තියෙනවද කියලා. ඇවිල්ලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මම දානි පූජා කරලා තියෙනවා. එතකොට මට ඒ රහතන් වහන්සේලා ගුණ සිහිපත් කරනකොට ස්වාමීනි හිතේ හරි සතුටක් ඇති වෙනවා කියනවා. ඒ සතුටත් එක්කම මගේ හිත ප්‍රබෝධයටපත් වෙනවා කියනවා. ප්‍රීතියක් ඇති වෙනවා, සැපයක් මිදෙනවා කියනවා. එතකොට පස්සාද්දී ඇති වෙලා ඒ තුලින්ම සමාධිය වැඩෙනවා කියනවා. ස්වාමීනි මම බොජ්ජංග භාවනාව ඒක කියලා කියනවා මගේ. මගේ ඉන්ද්‍රිය භාවනාව ඒක කියලා කියනවා. එතකොට දිට්ඨ ධම්මේදී විපාක. ඒ වගේ තමයි අපිත් රහතන් වහන්සේලා අරමුණු කරගෙන යම් දෙයක් පූජා කරනවාද, යම් ආකාරයක සිත පහදව ගන්නවද, ඒ වෙලාවටම අපේ හිතේ යම් දුක් විඳින දුක් පීඩා විඳින දේවල් තියෙනවනේ, අනේ මේ රහතන් වහන්සේලා මේ දුකෙන් නිදහස් වුණානේ කියලා හිතනකොට අපේ හිත සැපවත් වෙනවා. ඒ දිට දම් වේදින විපාකේ. ඒත් අපිට ඒක සමාහයට තේරුම් ගන්න අමාරුයි. අපි නිතර ලොකු ප්‍රතිඵලයන් බලාපොරොත්තු වෙන්නේ. නමුත් එහෙමත් ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි මේ රහතන් වහන්සේලාට පූජා කිරීම තුළින් දිට්ඨ ධම් වේදින වශයෙන් විශාල විපාක ලැබපු අය අපි අහලා තියෙනවා. එතකොට ඒ අය අතර අපිට මතක් වෙන රජගහනුවරේද පුන්න සිටුතුමා. එතකොට ඒ පුන්න සිටුතුමා සාරිපුත්තයන් වහන්සේට දානි පූජා කරේ. ඉතින් ඒ සිද්ධිය තියෙන පින්වත් මහත්මිය සාරිපුත්තයන් වහන්සේ දවස් 7ක් එක දිගට නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉන්නවා. නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉන්න රහතන් වහන්සේ කිසිම ආහාරයක් නැහැ. සාමාන්‍ය මනුස්ස ශරීරයකට ආහාරයක් නැතුව දවස් 7කට වැඩිය ජීවත් වෙන්න බැහැ. දවස් 7කින් නිරෝධ සමාපත්තියෙන් නැගී හිටින රහතන් වහන්සේට දාන ටික නොලැබුණොත් උන්වහන්සේ පිරිනුවම් පානවා. ඒකට ඒ රහතන් වහන්සේගේ ජීවිතය සම්පූර්ණයෙන් පවතින උපකාර වෙනවා. ඊළඟට ඉස්සෙල්ලම ලැබෙන දාන වීර දෙවට ඒ නිසා නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉඳපු රහතන් වහන්සේ නමකට යම් දානයක් පූජා කරනවාද ඒ දානයේ දාන අතර මහත්ඵලයි මහානිසංස. ඉතින් පුන්න සිටුතුමාට ලැබුණ ඒ වගේ අවස්ථාවක්. පුන්න සිටුතුමා කියලා කියන්නේ ගොඩාක් දුගියෙක්, දුප්පතෙක්. එයාගේ බිරිඳයි දරුවයි එක්ක හිටියේ, දුවක් හිටියේ. සුමන මට මතක හිටියට එයාගේ දුව. ඉතින් පුන්න සිටුතුමා සේවය කර කර හිටියා දුගියෙක් හැටියට ඉන්නකොට ඒ රජගහනුවරදීපු සිටුවරයට සිටුවරයාගේ සිටු මාලිගාවේ පැත්තක පොඩි පැල් කොටයක් තිබුණ මෙයාට ඉන්න පවුලේ බිරිඳයි දුවයි එක්ක ඉන්න. ඉතින් අනිත් ඔක්කොම එදා රජගහනුවර ලොකු උත්සවයක්. රජවරු, සිටුවරු, ඊට පස්සේ ගෘහපතිවරු, අඩුම ධර්මයේ දාසකම්කරුව පවා එදාට ඒ උත්සව සැනකලියවලට ගිහිල්ලා සතුටු වෙන දවස. මෙයා කල්පනා කරා මම වගේ දුගියෙක් මොන උත්සවද මට. ඒක නිසා මම සිටුතුමාගේ කුඹුරහාන් යනවා කියලා සිටුතුමාගේම ගවයොදෙන්න අරගෙන නගුල තැරගෙන කුඹුරට ගියා. ඉතින් අනිත් අය අහනවා ඇයි ඔබ යන්නේ උත්සවයටද? මම වගේ දුගියෙකුට මොනව කරන්න දේවගේ උත්සවයකට ගිහිල්ලා. ඒක නිසා මම කීයක් හරි හොයාගන්න මේ කුඹුරහාන් යනවා කියලා කිව්වා සිටුතුමාගේ. එහෙම යනකොට සාරිපුත්තයන් වහන්සේ දා නිරෝධ සමාපත්තියෙන් නැගීදපු දවස. නැසී බැලුවා අද කාටද දානි පූජා කළ මහත්ඵල පින ලබන්න තියෙන අවස්ථාව. බලනකොට අහිංසක ගොවියෙක් කුඹරක හානවා ගවයන් යොදලා. ඉතින් උන්වහන්සේ උදේ නිරෝධ සමාපත්තියෙන් නැගීදලා උන්වහන්සේ අර පුන්න සිටුවරයාගේ කුඹරට ගියා. කුඹරට යනකොට හිතුවා මේ උදේ පාන්දර නිසා උන්වහන්සේට දත් මෙදී පිණිස දැහැටි පැනුයි පූජා කරා. එතකොට පොන්න සිටුවරයට කෑම උයනවා එයාගේ බිරිඳ.
එයා දානි හදාගෙන කෑම හදාගෙන එනකොට සාරිපුත්තනස කල්පනා කරා මෙයාටත් අනුග්‍රහයක් කරන්න ඕනේ. ඒ අනුග්‍රහය කරන්න ඕනේ කියලා එන මඟ උන්වහන්සේ පින්ඳ පාතෙන් හිටිය පාත්‍රෙත් අතේ තියාගෙන. එතකොට ඒ ගෙවිලිය පුන්න දාසියගේ බිරිඳ කල්පනා කරා අපි සසරේ දන් දීලා නැති නිසා අපිට උත්සවයකටවත් යන්න හරියට විදියක් නැහැ. ආද අනුත්තර පින්කෙත මගේ ඉස්සරහට මුණ ගැහෙනවා. මේක ස්වාමීපුරුෂයාට අරගෙන ගිහිලා දුන්නොත් නිකන් කැම වේලා දුන්නා විතරයි. ඒ නිසා ස්වාමීපුරුෂයා මොනවා කිව්වත් කමක් නැහැ. මම මේ දානේ උන්වහන්සේට පූජා කරනවා කියලා ඒ ආහාරයට පූජා කළා. සාරිපුත්තයන් වහන්සේ ආපු කටයුත්ත සම්පූර්ණයි. සිටුතු මේ පුන්න දාසියත් දෙහැටි පැනෝ පූජා කරා. එයාගේ බිරිඳ ආහාර පූජා කරා. උන්වහන්සේ දානේ වැළඳුවා. බිරිඳ ආපහු ගෙදර දුවගෙන ගියා. ඉක්මනින් ඉක්මනින් දානේ පිළියෙල කරගත්තා. පිළියෙල කරගෙනකොට වෙනදාට වැඩිය වෙලාව ගොඩාක් ගිහිල්ලා. පුන්නට වෙලාව දැන් මහන්සි වැඩි දවල් කාලේ නිසා. කල්පනා කරා බිරිඳ දෙවනි පාර කෑම හදාගෙන යනකොට මම කලින්ම කිව්වේ නැත්තම් මං ඔයාට හදාන ආපු දානේ සාරිපුත්තනස පූජා කරා කියලා මෙයා කේන්ති ගිහිල්ලා ඒ දානෙට දොස් කිව්වොත් පින රැස් වෙන්නේ නැහැ. ඒක නිසා මම දුරදියාම කියන්න ඕනේ අපේ ධර්මසේනාධිපති සාරිපුත්තයන් වහන්සේට ඔබට පිළියෙල කරගෙන ආපු ආහාරය දුන්නා කියලා අර ගෙවිලිය ඒ දාසිය දුරදියාම කියනවා. පුන්න අද ගොඩාක් සතුටු වෙන්න ඔයාට හදාගෙන ආපු කෑම වේල සාරිපුත්තයන්ට පූජා කරා. එතකොට මම සතුටු වුණා. ඇයි උදෑසන උන්වහන්සේට මෝදෝවණේ කරන්න පැනුවිද හැටි දුන්නේ? එයා කිව්වා අනේ කොච්චර දෙයක්ද මම අනුමෝදන් වෙනකන් අනුමෝදන් වුණා. අනුමෝදන් වෙලා මෙයාට ගෙන ආපු ආහාරය අනුභව කරලා ඊට පස්සේ එයාගේ මහන්සියට තමන්ගේ බිරිඳගේ ඔඩොක්කුවේ හිස තියාගෙන නිදාගත්තා. පොඩ්ඩක් වෙලා නිින්දගින් ලැස්සහැරලා බලනකොට තමන් හානකට අර පස් පෙරළුණ පස්කට තියෙනනේ ඔක්කොම රත්තරන් වෙලා. ඊට පස්සේ කිව්වා සොඳුරියේ මට පේන විදිහට මේ පොළොව පස් මේ පස් රත්තරන් වෙලා වගේ කියනක. හොඳට බලන්න කිව්වා නිින්දෙන් අවදි වෙච්ච නිසාද කියලා. ඇස් නිලංකාර වෙච්ච මේ ඇස් පොඩි කරලා ආපහු බලනකොට ඒත් රත්තරන් පාට පේන්නේ. අවසානයේට එයා ගිහිල්ලා අල්ලලා බලනකොට රත්තරන්. නගුලට ගහලා බලනකොට ටාන් ටාන් ගාලා කියලා සද්දේ වැදුනා කියලා කියනවා. ඊට පස්සේ රජතුමාට පණිවිඩයවල රජතුමාගේ රත්තරන් කියලා ගන්න යනකොට ඒව පස් වෙනවා කියනවා. පුන්නගේ රත්තරන් කියලා ගන්නකොට ඒව රත්තරන් වුණා කියනවා. අවසානයේට ඒ රත්තරන් ඔක්කොම ගොඩ ගහගෙන ගිහිල්ලා මේ අරගෙන ගිහිල්ලා කරත්තවලේ ගොඩ ගහලා ඉවරලා රජ මිදුලේ ඇහුවාගෙන මෙච්චර රත්තරන් තියෙන කාටද කියලා. වෙන කාටවත් නැහැ. මෙච්චර රත්තරන් තියෙන කෙනෙකුට සිටු තනතුර දෙනවා කියලා ඒ පුන්න දාසයා එදා හවසම සිටුවරේ බවට පත් වුණා. එතකොට එයාගේ බිරිඳ සිටු බිරිඳ බවට පත් වුණා. දියණී සිටු දියණී බවට පත් වුණා. මේ විදිහට නිරෝධ සමාපත්තියෙන් වැඩහිඳිය රහතන් වහන්සේට ඒ පූජා කරපු දේ පොඩි දෙයක් හදාගෙන යන්නේ නැති දාන කෑමට. හැබැයි ඒ දේ නිසා හවස වෙනකොට සිටුවරයක් වෙන්න වාසනාව ලැබුණා. මේ විදිහට ditta dhammedini වශයෙන් අපිටත් විපාක තියෙනවා. ඒ වගේම තමයි අර පුන්න සිටුතුමාට වගේ ඕලාරික වශයෙන් දකින්න පුළුවන් විදිහට මේ ජීවිතේදීම විපාක මහත්ඵල විදිහට ලැබපු අය අපිට ඒ ධර්මයේ තුල මුණ ගැහෙනවා. පිනත් ඔබ දන්නවා ಗುಣ කියා මනින්නට මෙම්මක් නැති මේ උතුම් රහතන් වහන්සේලා පිළිබඳවයි අත්දිනේදී අපි කතා කරන්නේ. උතුම් රහතන් වහන්සේලාට පුදර් දෙන ලද දෙය මොන විදිහටද විපාක ලැබෙන්නේ කියන කාරණේ පිළිබඳවයි කතා බහ කළේ. එහිදී පින්නස් ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මතක් කරා මේ ආකාර තුනකින් අපට විපාක දෙන්නට පුළුවන් කියන කාරණේ. එයි පළවෙනි අවස්ථාව පිළිබඳව අපි කතා කළා. ditta dhamma vedini ආකාරයෙන් මොන විදිහටද අපට විපාක දෙන්නේ කියන කාරණේ. අපිට තියෙන්නේ දෙවන ක්‍රමයට, එහෙම නැත්නම් දෙවන විදිහට අපට විපාක ලැබෙන්නේ මොන ආකාරයෙන්ද කියන කාරණේ දැනගන්න. උපපච්ච වේදනීය ආකාරයට මේ අප මහරහත් උත්තමයන් වහන්සේලාට පුදන ලද දෙය අපට විපාක ලැබෙන්නේ කොයි ආකාරයෙන්ද? අවසරයි පින්නස් ස්වාමීන් වහන්ස, මා කැමති ඒ පිළිබඳව ඔබ වහන්සේකින් දැනගන්නට. පින්නුත් මහත්මිය, අංගුත්තර නිකායේ පංචක නිකායේ පංචක නිපාතේ දේශනා තියෙන කුල සූත්‍රය කියන ඒ කුල සූත්‍රයේ තියෙනවා සිල්වත් පැවිදි කෙනෙක් යම් මොහොතක යම් පවුලක් ඇසුරු කරනවද යම් නිවසක් කරා පැමිණෙනවද ඒ නිවසේ අය
ඒ සිල්වත් පැවිදි අය ඇසුරු කරනවද තස්මින් සමයේ ඒ වෙලාවට ඒ පවුලේ අය පස් ආකාරයකින් බොහෝ පිං රැස් කරගන්නවා කියන. පළවෙනි කරුණ දේශනා කරන සීලවතින පබ්බජිතෝ දිස්වා චිත්තම් පසීදති. සිල්වත් පැවිදි වෙච්ච කෙනෙක් දැකලා සිත පහදිනවනะ. නසී ගුණවත් බවට සිල්වත් බවට සම්වර බවට තස්මින් සමයේ ඒ වෙලාවට ඒ පවුලේ අය ඒ පිරිස සග්ග සංවත්තනික පුඤ්ඤ පටිපදම් පටිපන්නෝ හෝති. සුගතිය උපදින ආකාරයේ පුණ්‍ය ප්‍රතිපදාවක ඉන්නේ කියනවා. දැකලා සිත පහදව ගැනීම. ඊළඟට ඒ සිල්වත් පැවිදි අය දකිනකොට ඒ පවුලේ අය නැත්තම් ඇසුරු කරන අය තමන් ඉන්න තැනින් නැගිටිනවන. පෙරගමන් යනවන. ආසනන් දෙන්ති. ආසන පිළියෙල කරලා දෙනවන. අභිවාදේති. ගෞරවයෙන් වන්දනා කරනවන. ඒ වෙලාවට ඒ පවුලේ ඒ පිරිස උසස් කුලවල උපදින ආකාරයේ පිනක ඉන්නේ කියලා කියන පුණ්‍ය ප්‍රතිපදාවක. ඊළඟට ඒ සිල්වත් පැවිදි අය තමන්ට දැකලා මුණ ගැහිලා ඒ විදිහට ඇසුරු කරනකොට තමන්ට හිතනොත් මට මොනව හරි පූජා කරගන්න ඕනි කියලා. ඒ වෙලාවට එයාගේ හිතේ මසුරුකම නැතුව යනවා. ආන්ගේ මසුරුකම නැති වෙලා යන මොහොතේ පිනක් රැස් වෙනවා කියන. ඒ පින් උපකාර වෙනවා කියන මහේසාක්‍ය කෙනෙක් වෙන්න. ඊළඟට තමන්ට තියෙන විදිහට පුළුවන් විදිහට සිල්වත් පැවිදි අයට යමක් පූජා කරගන්නවා. ඒ පූජා කරගත්තොත් ඒ වෙලාවට පිනක් රැස් වෙනවා. ඒ පින් උපකාර වෙනවා කියනවා මහා භෝගකන්දාය සම්වත්තනික පුණ්‍ය ප්‍රතිපදම් පටිපන්නෝ. මහත්තු භෝගස්කන්ධය ධනේ දාන්නේ ආන්නේල භෝග සම්පත් ලැබෙන පුණ්‍ය ප්‍රතිපදාවක ඉන්නේ කියලා කියනවා. අර සිල්වත් කෙනාට සිල්වත් පැවිදි කෙනාට යමක් දීපු පමණින් එතන තියෙන යථා බලං තමන්ට පුළුවන් විදියට යථා සාන්තතින් තමන්ට තියෙන දෙයක් දෙන්න. ඒ හතරවෙනි ආකාරය. පස්වෙනි ආකාරය තමන් ඒ සිල්වත් පැවිදිය ඇසුරු කරලා පරිපුච්චති කතා බහේ දෙනවා. පරිපඤ්ඤති තමන්ට නොදන්න දන්නේති යම් දහම් කරුණ තියෙනවනะ පහල දැනගන්නවා. ඒ වගේම ධම්මං සුනන්ති මේ සිල්වත් පැවිදි අය තමන්ට මොනවාරි දහම් කරුණක් කියලා දෙනවා. ඒ වෙලාවටත් ඒ පවුලේ අය පිනක් රැස් වෙනවා කියනවා. ඒ පින් උපකාර වෙනවා මහා පඤ්ඤාය සම්වර්ධනික හොඳ ප්‍රඥාවක් ලැබෙන්න ඒ පින් උපකාර වෙනවා කියලා කියනවා. එතකොට පින්වත් මහත්මිය ඔය පස් ආකාරයෙන් පින් රැස් වෙන්නේ රහතන් වහන්සේ නමක් මුණ ගැහිලා නෙමෙයි. සීලවතින පබ්බජිතෝ සිල්වත් පැවිදි කෙනෙක් මුණ ගැහිලා. සමහර විට ඒ සිල්වත් පැවිදි කෙනා මාර්ගඵල ලබලා නොතිබෙන්න පුළුවන්. සමහර විට සෝතාපන්න සකදාගාමී මාර්ගඵල ලබලා වෙන්න පුළුවන්. එතන ඉස්මතු කළ භාග්‍යතුන් දේශනා කරන සීලවතින පබ්බජිතෝ සිල්වත් පැවිදි කෙනා දැකලා සිත පහදවා ගත්ත පමණින් සුගතිය උපදින්. දැන් අද අපි දකිනවා සිල්වත් පැවිදි කෙනා පිනක් රැස් වෙනවා. ඒ පින විපාක දෙන්නේ ඊළඟ ජීවිතේ සුගතිය උපදින. ඒ සුගතිය යන්නේ දැකලා සිත පහදාගෙන උපකාර වෙනවා කියන. සිල්වත් පැවිදි කෙනාට ගෞරව කරලා වන්දනාමාන කිරීම ආසන පිළියෙල කළ දීම එයාට උසස් කුලෙ. දැන් මේ ජීවිතේ නීච කුලයක පහත් කුලයක කෙනෙක් වෙන්න පුළුවන්. පැවිදි වෙච්ච කෙනාට ඒ විදිහට ගෞරව කරනවා නම් එයා ඊළඟ ජීවිතේ උසස් කුලවල උපදිනවා කියන එක. මේ ජීවිතේ අල්පසාක්ක කෙනෙක් අල්පේසාක්ක කෙනෙක්. හැබැයි පැවිදි වෙච්ච කෙනාට එයා හිතනවා නම් මම මෙහෙම මොනවාරි පූජා කරගන්න ඕනේ කියලා. ඊළඟ ජීවිතයට උපකාර වෙනවා. ඊළඟ ජීවිතේ උපකාර වෙනවා මහේසාක්ක කෙනෙක් වෙන්න. මේ ජීවිතේ භෝග සම්පත් නැති දුගී දුප්පත් කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ට තියෙන විදියට පුළුවන් විදියට සිල්වත් කෙනාට යමක් පූජා කරගන්න. ඒ පින් උපකාර වෙනවා ඊළඟ ජීවිතේ එයාට මහා භෝගස්කන්ධ. මේ ජීවිතේ ප්‍රඥාව ගොඩාක් ගැඹුරට නැහැ. නමුත් තේරෙන්නේ නැහැ කියන දේ
හැබැයි ධර්මයේ ඇසීම් පිණස කන් යොමු කරගෙන ගෞරවයෙන් ධර්මය අහනවා. ඒ ලාවට පිනක් රැස් වෙනවා කියනවා. ඒ ප්‍රඥාව ලබන්නේ පින උපකාර වෙන්නේ කියනවා. ඒතර මේ විදිහට සිල්වත් අය අසුරු කිරීමෙන් පවා මේ විදිහට එයාට ආනිසංස ලැබෙනවා නම් අපි රහතන් වහන්සේලා ගැන හිතලා රහතන් වහන්සේලාගේ ಗುಣ කල්පනා කරලා ඒ රහතන් වහන්සේලා ගැන හිත පහදවා ගත්තොත් ඒ රහතන් වහන්සේලා දැන් අපි දැන් මේ ධම්සභා මණ්ඩපය ගත්තොත් සාරිපුත්යන් වහන්සේ භාග්‍යතුන් හරි දකුණු පසින් වැඩ ඉන්නවා. මොග්ගල්ලාණන් වහන්සේ වම් පසින් වැඩ ඉන්නවා. අපි මෙතන යනකොට ඒ රහතන් වහන්සේලාට වන්දනා කරලා යනවා නะ. එතකොට අපිට අර උසස් කුල උපදින පින රැස් වෙනා ඒ වෙලාවට. උන්වහන්සේ ජීවමානව ඉඳලා වන්දනා පිළිගැනීම නොගැනීම නෙමේ උපකාර වෙන්නේ අපේ හිතේ තියෙන පැහැදීම. එතකොට ඒ රහතන් වහන්සේලා සිහිපත් කරලා අපි පෙන් ටිකක් මලක් පූජා කරගන්නවා. තමන්ට තියෙන දෙයක් පූජා කරගන්නවා. එතකොට භෝග සම්පත් ලැබෙන්න උපකාර වෙනවා. ඒ රහතන් වහන්සේලා අරමුණු කරගෙන අනේ මම මේ රහතන් වහන්සේට මෙහෙම යමක් පූජා කරගන්න ඕනේ කියලා මසුරුකම් නැති කරගන්නවා. ඊළඟට ස්වාමීන් වහන්සේලා මුණ ගැහුණාට පස්සේ ධර්මයේ කතා කරන ධර්ම සාකච්ඡා කරන ඒ වෙලාවට පිනක් රැස් වෙනවා ප්‍රඥාව ලැබෙන. ඉතින් ඒක නිසා දැන් මේ ජීවිතයේ දුර්වලතා තියෙන්න පුළුවන් අපි. මේ ජීවිතයේ දුර්වලතා තිබුණට ඒ දුර්වලතා හැම එකම මඟහැරිලා අපිට සුගතියේ උපතක් ලැබිලා ඒ ලැබෙන ජීවිතය තුළ උසස් කුලයක මහේසාක්‍ය කෙනෙක් හැටියට ඊළඟට එයාට භෝග සම්පත් ඇතිව මහා ප්‍රඥාවක් ඇතුව ජීවිතයක් ලබන්න උපකාර වෙනවා මේ බුදුරජාණන් ශ්‍රාවක සංඝරත්නයේ ඇසුරු කිරීම. ඉතින් අපිට තේරෙනවා එතකොට බුදුරජාණන් ශ්‍රාවක සංඝරත්නයේ ඒකාන්තයෙන්ම අනුත්තර පින්කෙත කියලා. ඒ වගේම අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන් මේ රහත් ඒ විදිහට දම්පැම් පූජා කරලා උපපජ්ජවේදිනේ ඊළඟ ජීවිතේ විපාක ලැබපු උත්තමයෝ ගැන අපි අහලා තියෙන එක සිද්ධියක් තියෙන මහත්ය. එක තියෙනවා එක හොරෙක්. එයා දරුණු හොරකම් කර කර ජීවත් වෙනවා. රජතුමා රාජ බට පිරිසියවල මෙයා අල්ලා ගන්නවා. දඬුවම හැටියට හිස ගසා දාන්න තමයි මෙයාගේ නම නියම වෙන්නේ. ඒ කාලේ හිස ගසා දානකොට වදක බෙරේ කියලා බෙරේ ගඟා පෙරහැරි අඬ ගහගෙනනවා. මරණ කෙනාට වදමල් මාලයක් දාලා රතු පාට. එතකොට කසපාර ගඟා මෙහෙම යනකොට පාරේ එක ගෙදරක හිටිය වෛශ්‍යාවක්. වෛශ්‍යාව බැලුව කවුද මේ අඬ ගහගෙන යන්නේ කියලා. අඬ ගහගෙන යනකොට දැක්කා තමන් ළඟට එක් ආපු පුරුෂයෙක්. එයාගේ සේවය ලබා ගන්නව පුරුෂයෙක්. එක පාරම මෙයාට අදහසක් ඇති වුණා අනේ මාත් එක්ක මෙයා ඉඳලා තියෙනවනේ. මෙයා මේ විදිහට යන්නේ ගොඩාක් බඩගින්නෙන් පිපාසයෙන් වෙන්නේ නැති. ඒක නිසා මම මෙයාට වතුර ටික්කුයි කන්න මොනවහරි ටිකක් දෙන්නම් කියලා ඉවරලා ඉක්මනින් ගෙදර තිබුණ අග්ගලා ගෙඩියකුයි මේ වතුර ටික්කුයි අරගෙන දුවගෙන ගියා. දුවගෙන ගිහලා කිව්වා මේ මරන්න යන මිනිස්සයාට මම කැමති මේ දේ අවසානයේ කාලෙ මැරෙන්න මම මේක දෙන්න කැමතියි කියලා කිව්වා. එයා බාරගත්තා. ඒ මරන්න යන කෙනා මරෙන්න තව මොහොතයි තියෙන්නේ මැරෙන්න. මේ මොගලන් ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ පිණ්ඩපාත වඩිනවා. උන්වහන්සේ හිතුවා මෙයාට මේ විදිහට පිනක් රැස් කරගත දෙයක් නැහැ. දරුණු හොරකම් කරගෙන මෙයා මරණින් මත් නිරේ යන්නේ කියලා. උන්වහන්සේ ගියා එයාගේ ඉස්සරහට. ඉස්සරහට ගිහලා උන්වහන්සේ පාත්‍රේ අතේ තිබුණා. පාත්‍රේ හිස්. අර මරණයට නියම වෙලා ඉඳපු කෙනා කල්පනා කරා මම මේ අංගල ගෙඩිය කෑමත් මට මරණයේ උරුමයි. මම මේක පූජා කරත් මට මරණ උරුමයි. මම රැස් කරගත්ත පිනක් නැහැ සිහි කරන්න. හැබැයි මට මේ අවසාන මොහොතේ හරි පිනක් හැටියට රැස් කරගන්න දෙයක් තියෙනවා කියලා තමන්ට ලැබුණු අග්ගල ගෙඩිය පූජා කළා මුගලන් මහරහතන් වහන්සේට. අර පැන් ටික පූජා කළා. උන්වහන්සේ පැත්තක වාඩි වෙලා අර අග්ගල ගෙඩිය වැළඳුවා. පැන් ටික වැළඳුවා. අරයගේ හිතේ සතුටක් ඇති වුණා. මම මෙච්චර කල් පව කරාට අවසාන මොහොතේ හරි පිනක් කරගත්තා කියලා. මේ ගැන හිත හිත සතුටු වුණා. දැන් එයාට අර කරපු පව නෙමෙයි මතක් වෙවි එන්නේ. රැස් කරගත්ත පින මේ ඒ පූජා කළේ රහතන් වහන්සේ නමකට. අපගේ මහා මොග්ගල්ලාණන් වහන්සේට. මෙයා මරණයට පත්ුනේ හිස ගැසුම් පාර කාලා. මරණයට පත්ිනවත් එක්කම මෙයා අපායෙන් මිදිලා දෙවියන් අතරේ පුදුනා කියලා තියෙනවා. එතකොට ඊළ අපාය යන්න ඉඳපු කෙනෙකුට දෙවියන් අතරේ යන්න උපකාර වුණේ
අර මොග්ගල්ලාණන් වහන්සේට පූජා කරපු ස්වල්පදී. ඒ විදිහට ඒ රහතන් වහන්සේලාට පූජා කරනදී බුදුරජාණන් ශ්‍රාවක සංඝරත්නය සරණ ගිහිල්ලා ඒ ඇසුරේ ඉන්න අයට මේ විදිහට ඒකාන්තයෙන්ම මේ ජීවිතේ මොනතරම් දුක් කරදර පීඩා ජීවිතයට ආවත් ඊළඟ ජීවිතයට ඒකාන්තයෙන්ම සුගතියේ රැකවරණී සුගතියේ සැපය ලබන්න ඒ රැස් වෙන පින උපකාර වෙනවා. පින සමනස මේ ඒ කාලේ හිටපු ඒ රහත් උත්තමයන් වහන්සේලා තවත් ජීවිතයක සමහර විට දුගතියේ වැටෙන්න ඉන්න කෙනෙකු හොයාගෙන ගිහිල්ලා හැබැයි ඔහුගේ ඊළඟ උරුමය දිව්‍ය ලෝකේ ලබා දෙන්නට තරම් වාග්යවන්ත වෙලා තියෙනවා. උන්වහන්සේලා ඒ තරම් කාරුණිකයි. උන්වහන්සේලාගේ කාරණකව හරිම අසිරිමත් නේද පින්නස් ස්වාමීන් වහන්සේ? කියන්නේ සමහර විට දන්නේත් නැති කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට දැකලත් නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේලා දකින නුවණින් යුතුව ඒ නිරේ වැටෙටින් ඉන්න බොහෝ දෙනෙක් තවත් භවයකදී ඒ නිරේ මුදවාගෙන තවත් සුගතියක උපද්දවන්නට තරම් බොහෝ පින් රැස් කරගන්නට උන්වහන්සේලාගේ ඒ කාරණක බව පිළිබඳව පින්නස් ස්වාමීන් වහන්සේ මතක් කරමු. හරිම අසිරිමත් ඒ පිළිබඳව කතා කිරීමම. ඇත්තෙන්ම මේ ලෝකේ දැන් සාමාන්‍ය අපිට මිනිස්සේ දුකටපත් වෙලා ඉන්නකොට කරුණාවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ මිනිස්යාගේම යම් දෝෂයක් දැකපුවාම අපිට අනිත් පැත්තට මේ මිනිස්යාගෙනම දේශයක් ඇති වෙන්න පුළුවන්. ඒ කෙලෙස් සහිත නිසා රහතන් වහන්සේලා ලෝක දිහා බලන්නේ කෙලෙස් සහිත නෙමෙයි. මේ ලෝකේ හැබෑවටම කරුණාව දක්වපු ලෝකයේ කෙරේ මහත් අනුකම්පාවෙන් වැඩ සිටි රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලාගේ කරුණාව හරිම අසිරිමත්. අපගේ භාග්‍යතුන් වහන්සේගේ කරුණාව ගැන අපි වන්දනා කරනවා. සියලු මව්වරුන්ගේ සියලු පියවරුන්ගේ කරුණාගුණ එක පිටක් කරද ඒ භාග්‍යතුන් වහන්සේගේ කරුණාගුණයට සමාන කරන්න බෑ කියලා කියන. එතන ඒ වගේ තමයි ඒ රහතන් වහන්සේලා තුළ. අපි එක සිද්ධියක් තියෙනවා මේ මහත්මිය සාරිපුත්තයන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිතේ පුදුම නිහතමානීකමක් තිබුණේ. උන්වහන්සේ දවසක් උන්වහන්සේගේ නිහතමානීකම ගැන කියනකොට දවසක් සක්මනේ සක්මන් කරනවා. සක්මන් කරනකොට උන්වහන්සේගේ සිවුරු පොටක් බිම වදිනවා. එදා පැවිදි වෙච්චි අවුරුදු 7 සාමණේර ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා සාරිපුත්තයන් වහන්සේට කියලා තියෙන පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සිවුරු පොටක් බිම ඇතිල්ලෙනවා කියලා. ඒ කියනකොට උන්වහන්සේ ඒ දිහක දැක්කා. දැකලා සිවුර මනාවකට සකස් කරලා පොරවා ගත්තා. පොරවාගෙන අර අවුරුදු 7 එදා පැවිදි වෙච්ච සාමණේර ස්වාමීන් වහන්සේට මෙහෙම ඇඳිලි එකතු කරගත්තා. පින්වත් ආචාර්යයන් වහන්සේ දැම්මගේ සිවුර හරි නේද කියලා හෙව. ඒ හැව්වේ උන්වහන්සේ අර පොඩි ස්වාමීන් වහන්සේ පෙන්නපු චූටි දීපවා මහත් ආදරයෙන් පිළිගත්තා. ප්‍රඥාවෙන් අග්‍රේසරයි. එතකොට උන්වහන්සේලාගේ නිහතමානීකම මේ උන්වහන්සේගේ නිහතමානීකම මුළු දඹදෙව පුරා පැතිරුණා. දවසක් එක බ්‍රාහ්මණයෙකුට හිතුණා ඇත්තටම මේ කියන නිහතමානීකම ඉවසීම කරුණාව උන්වහන්සේට තියෙනවද කියලා බලන්න ඕන කියන. එහෙම හිතලා උන්වහන්සේ දවසක් පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට පිරිසක් ඉන්න තැනක මෙයා නැගිටලා ගියා. නැගිටලා ගිහිල්ලා හොඳට මේ අත දිගහැරලා හයියෙන් පාරක් ගැහුවා සාරිපුත්තයන් වහන්සේට ඉවසීම බලන්න. සාරිපුත්තයන් වහන්සේ අඩි දෙක තුනක් ඉස්සරහට විසි වුණා. විසි වෙලා ආපහු හැරිලා බැලුවා. බලනට එක බමුණෙක් ඉන්නවා අත හොඳට දික් කරගෙන පාර ගහලා ඉවර වෙලා ඒ බලාගෙන ඉන්නවා. උන්වහන්සේ ගීතේ චුට්ටක්වත් දේශයක් ඇති වුණේ නැහැ. අනිත් මිනිස්සු දුවගෙන ඔබ මොකද මේ කරේ කියලා ඉවරලා. ඒ වෙලාවක නෑ නෑ මේ බ්‍රාහ්මණයට මොකුත් කියන්න එපා කියලා කිව්වා. මටනේ ගැහු මගේ හිතේ තරහක් නැත්තම් ඇයි ඔබ මේ අනවශ්‍ය දෙයකට තරහ ගන්න කියලා කිව්වා. දැන් බලන්න අරාය කරගන්න කිව්ව පවකුත් වැලැක්කුවා. මේක නගේ ජීවිතේ බේරුවා. බේරුවාට පස්සේ ඒ බ්‍රාහ්මණයට හරි පුදුමයි. කොහොමද මෙහෙම ඉන්නේ කියලා. ඊට පස්සේ කිව්වා අනේ ස්වාමීනි මං අතින් ඔබ වහන්සේට ලොකු වරදක් වුණේ. ඔබ වහන්සේ මං කෙරෙහි අනුකම්පාවෙන් අපේ ගෙදරට දාහයට වඩින්න ඕනේ කියලා කිව්වා. උන්වහන්සේ දන්නවා දැන් ලොකු පවක් රැස් වෙලා ඉන්නේ කියලා. උන්වහන්සේගේ කරුණාව ඒ කරුණාව නිසා
උන්වහන්සේ ඒ බ්‍රාහ්මණයාගේම නිවසට ගියා. බ්‍රාහ්මණයාම දීපු දානේ වැළඳුවා කියලා කියනවා. ඒ උන්වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ ඒ ගුණේ අසිරිම. තම්බදාටික කියලා හිටිය අවුරුදු 55ක් ගහලෙක් හැටියට රජේ මේ වැරදි කරුවන්ගේ බෙලි කපපු කෙනා. ඒ මිනිස්යාගේ ජීවිතේ අවසාන දවස් එදා තිබුණේ. අවුරුදු 55ක් ගහලා රැකියාව කරලා එදා තමයි නිදහස් වුනේ. එයාට ඕන වුණා මේ කිරි කැඳ එකක් බොන්න ප්‍රණීත විදිහට. ගඟට ගිහලා හොඳට නාල ඇවිල්ලා කිරි කැඳ එක බොන්න යනකොට සාරිපුත් වෙනවාසෙ එතෙන්ට වැඩිය. එතෙන්ට වැඩිපුවාම මේ ගැන පැහැදීමේ සාරිපුත් වෙනවාසෙ ගැන කැඳ පූජා කරා. කැඳ පූජා කරලා ඊට පස්සේ සාරිපුත් වෙනවාසෙ ධර්මයේ දේශනා කරා. ඒ ධර්මය අහනකොට සෝතාපන්න වුණා. එදා මැරෙන්න ඉඳපු කෙනා හැබැයි සාරිපුත් වෙනවාසෙ මුණ ගැහුනේ නැත්තම් එයා මරණින් මත්තේ නිරේ යන්න තිබුණේ. ඊට පස්සේ මෙයා ධර්මය අහලා හරි සතුටටපත් වෙලා මෙයා ඉතුරු කැඳ ටික බිව්වා. මෙයාට බඩේ අමාරුවක් හැදුණා. මරණයටපත් වුණා. එයා දෙවියන් අතර ඉපදුණා. සතර අපාය සදහටම නිදහස් වෙලා. අද කී දෙනෙක් ඇද්ද මේ විදිහට දුගති යන්න උරුම වෙච්ච අය සුගති යන්න තරම් භාග්‍ය ලැබෙන. හැබැයි අනුත්තර පින්කෙත ඒ පින්කෙත ඇසුර නොලබන නිසා ඒ පින්කෙත ගැන හිත පහදවගෙන නැති නිසා බොහෝ දෙනෙකුට මේ අවස්ථාව අහිමි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අපි සිත පහදව ගන්න රහතන් වහන්සේලා ගැන උන්වහන්සේලා ගුණ ගැන කල්පනා කරලා උන්වහන්සේ කරුණාව අපි හිත පහදව ගන්නවා. මේ උතුම් වස්සාන කාලේ මේ රාත්‍රිය අපි වෙන් කරලා තියෙන්නේ උතුම් රහතන් වහන්සේලා පිළිබඳව කතා කරන්නට, ඒ නිකලස් උත්තමයන් වහන්සේලා පිළිබඳව කතා කරන්නට, ඒ අමා නිවන් මඟ සාක්ෂාත් කරගත් ඒ උතුම් මුනිවරයන් වහන්සේලා පිළිබඳව කතා බහ කරන්නට. අදිනේදී අපේ කතා බහ අපි වෙන් කළේ මේ උත්තමයන් වහන්සේලාට පුදන ලද දාණය මොන විදිහටද අපට විපාක දෙන්නේ කියන කාරණේ පිළිබඳව කතා කරන්නට. පින ස්වාමීන් වහන්සේ අපිට ඒ පිළිබඳව ආකාර තුනකින් පැහැදිලි කරා. මේ ආකාර තුනෙන් ආකාර දෙකක් පිළිබඳව බොහොම පැහැදිලිව කතා කරන්නට ඉඩකඩ ලැබුණා. අපට දැන් ලැබෙන්නේ ඒ තුන්වෙනි අවස්ථාව පිළිබඳව කතා කරන්න පින්වත් ස්වාමීන් වහන්සේ. අපරාපරිය වේදනීය ආකාරයට මෙය කොහොමද විපාක දෙන්නේ කියන කාරණේ පිළිබඳව පින්වත් ස්වාමීන් වහන්සේ අපි පැහැදිලි කරගනිමු. අනුකම්පාවෙන් යුතුව පිළිතුරක් බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ. කර්ම විපාක දෙන ආකාර ගැන පරිපූර්ණ අවබෝධයක් අපගේ භාග්‍යවතුන් වහන්සේට තිබුණි. ඉතින් අපි ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන හිත පහදවාගෙන අපි පිං රැස් කරගන්න ඕනේ. ඉතින් පින්වත් මහත්මයා, මේ රහතන් වහන්සේලාට පූජා කරන දානේ ditth dam vedini වශයෙන් විපාක දෙනවා, ඒ වගේම උපපජ්ජ වේදිනිය වශයෙන්, අපරාපරි වේදිනිය වශයෙන්. කවදා හරි දවසක කොතනකදී හරි එක ජීවිතයකදී නෙමෙයි. දැන් බුදුරජාණන් දේශනා කරනවා චලාංගික දාන කියලා. චලාංගික දානය කියනකොට දානි පූජා කරන කෙනා තුළ කරුණ තුනක් තියෙන්න ඕන කියනවා. දානි දෙන්න කලින්, දානි දෙන්න වෙලාවට, දානි දුන්නට පස්සේ හිත පහදා ගැනීම. පිළිගන්න කෙනා තුළ තියෙන්න ඕන කියන රාගේ නැති බව, ද්වේෂේ නැති බව, මෝහේ නැති බව. නැත්නම් ඒ රාග ද්වේෂ මෝහ නැති කරන උත්සාහ කිරීම. එතන මේ චලාංගික දානි අංග හය යුක්ත දානි පූජා කළොත් රැස් වෙන පින මහත්ඵලයි මහා නිසංසයි කියලා කියනවා. ඒක මනල ඉවර කරන්න බෑ කියනවා. ඒ කියන්නේ අපි පොඩි වාජනයක් අරගෙන ගිහිල්ලා මුහුද ළඟට මහා සාගරයේ ජලය මයින් යනවා 1 2 3 4 කියලා. ඒක කවදාවත් කරන්න බැරි වැඩක් කියනවා. ඒ වගේ කියනවා මේ චලාංගික දානය තුලින් රැස් වෙන පින අහවල් විදිහට විපාක දෙනවා, අහවල් දවස් ඉවර වෙනවා, අහවල් දවස් ඉවර වෙනවා කියලා ගණනය කරන්න බෑ කියලා කියනවා. ප්‍රමාණය කරන්න බෑ කියනවා. එතකොට අපි රහතන් වහන්සේලා ගැන සිත පහදවගෙන රහතන් වහන්සේලා උදෙසා පූජා කරනදී ඊළඟ ජීවිතේ විපාක දීලා ආපහු නැවත වතාවක්, ආපහු නැවත වතාවක්, ආපහු නැවත වතාවක් මේ විදිහට සසරේ පුරාවට විපාක දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මට මතක් වෙන එක සිද්ධියක්. මට මතක හැටියට ඒ රහතන් වහන්සේ නමකට මේ මල් පූජා කරපු විස්තරයක්. මහා කප්පින මහරහතන් වහන්සේ, ඒ මහා කප්පින මහරහතන් වහන්සේගේ බිරිඳ හැටියට හිටියේ අනෝජා කියලා දේවියක්. එතන මේ දෙන්න සසරේ පින් කරන්න පටන් ගත්තේ ගොඩාක් කාලයකට කලින්. ඒ බුද්ධ ශාසනයක් තුළ නෙමෙයි,
බුද්ධ ශාසනයක් ආසන්නයේදී පසේ බුදුරජාණන්ස ලෝකෙට පහළ වෙනවා. දවසක් පසේ බුදුරජාණන්සලා 500 නමක් රජතුමාගේ මාලිගාවට ගිහිල්ලා රජතුමාගෙන් ඉල්ලුවා මේ අපිට මේ වස්සාන කාලේ වැඩ ඉදී පිණිස ඔබතුමාට සුදුසු තැන පිළියෙල කරලා දෙන්න කියලා. රජතුමා එක ගණන් ගත්තේ නැහැ. රජතුමාට ඕව වැඩක් නැහැ. ඔබ වහන්සේලාට ඒ පුළුවන් තැනකට වෙලා ඉන්න කියලා කිව්වා. ඉතින් දැන් අපේක්ෂාව ඉෂ්ට වුණ නැහැ. උන්වහන්සේලා ආපහු වඩිනවා. ආපහු වඩිනකොට මේ වළං හදන ගමක ඒ ප්‍රධාන කෙනා එයාට මුණ ගැහුණා. ඒ තමයි මහා කප්පින මහ රහතන්සේගේ ජීවිතේ. එයා රහතන් වහන්සේලා වෙන විදිහ දැකලා එයාගේ බිරිඳට කිව්වම රහතන් වහන්සේලා ටිකක් අද වඩිනකොට මේ උන්වහන්සේලා කොහොමදත් නිකලෙස් කම්පාවටපත් වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේලාගේ අපේක්ෂාවක් ඉටු වෙලා නැති ස්වභාවයක් තියෙන අපි අහලා බලමු කියලා. ඊට පස්සේ ඔබ වහන්සේලා කොහෙන්ද වඩින්නේ මොකටද වඩින්නේ කියලා අපම කාරණේ කිව්වා. කියපුවම කවන්නේ රජතුමාට කරන්න බැරි චිකනක් අපි කරමු කියලා කිව්වා. ඔබ වහන්සේලා කීනමක් ඉන්නවද කියලා 500 නමක් ඉන්නවා කිව්වා. අපේ ගමෙත් ඉන්නකෝ 500 නමක්. 500 දෙනෙක් පවුල්. පවුල් 500ක් අපිට පුළුවන්කෝ එක පවුලකට එක කුටිය ගන්න හදලා දෙන්න. ලස්සන කැලෑරොදක් තිබුණා. මෙයා ගිහිලා ගමේ මයට කිව්වා අපිට දුර්ලභ වාසනාවක් ලැබිලා තිනවා. මේ පසේ බුදුරජාණන්ලාට අපි කුටිය හදලා දෙමුකෝ. එක දවසෙන් කුටි 500ක් හැදුවා කියන. ඒ පසේ බුදුරජාණන්ලාට පූජා කරන ඔන්න පින රැස් කරන්න පටන් ගත්තා. 500ක් පිරිවර එක්ක මේ මහා කප්පින මේ මහරහතන්සේ ජීවිතය. ඔහොම එනකොට මේ පින කරලා ඉවර වෙලා රහතන් වහන්සේලාට දම්පැන් පූජා කරලා ඊට පස්සේ දෙවියන් අතර ගියා. එක ජීවිතයක මේ විදිහට ඒ දෙන්න ආපහු මනුස්ස ලෝකෙ ඉන්නකොට මෙයාගේ බෙරිඳ ඇට මුණ ගැහුණ රහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේ මුණ ගැහිලා ඒ වෙලාවේ යා ළඟ තිබුණා කියන අනෝජ කියලා මල් ජාතියක්. ලස්සන මලක් ලස්සන පාටක් තියෙන. එතකොට මේ අනෝජ මේ මල් ටිකක් කඩාගෙන ඒ රහතන් වහන්සේට පූජා කරලා කියනවා ඒ බිරිඳ මේ මම මේ පූජා කරපු මල් පූජාවෙන් රැස්වෙච්ච පිණින් මට සසරි පුරාවට අනෝජා කියන නමම ලැබේවා කියලා. ඊළඟට එයා කියනවා මම මේ රැස් කරගත්ත පිනෙන් මට අනෝජා මලේ පාට ලැබේවා කියලා. එතකොට එක ජීවිතයක අනෝජ මල පූජා කරලා රැස් කරගත්ත පින. හැබැයි එතන ඉඳන් එයා ලබන ජීවිතේ අනෝජා කියන නම ලැබෙනවා. එයාට ලැබෙන රූපෙත් අනෝජා මලේ රූපේ කියලා. මේ අනෝජ මලේ පාට කියලා කියනවා. ඉතින් මෙහෙම වෙනකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ මෙයාලා මුණ ගැහුණා. මුණ ගැහලා කාශ්‍යප බුදුරජාණන්සේ බණ අහන්න ගියා. මේ 500 දෙනත් එක්කම. හැබැයි එදා මහා වැස්සක් වැස්සා බණ අහන්න බැරි වුණා. මේ පිරිස කල්පනා කළා මේ අපි බණ අහන බුදුරජාණන්සේත් පහළ වෙලා අපි බණ අහන්න කියලා යනකොට වැස්සෙන් බාධා වෙලා. අනේ වැස්සෙන් නොතෙමී බණ ටිකක් අහන්න අපි පිනක් කරලා නැහෙනි කියලා මොකද කරේ? පිරිස එකතුලා ධර්මශාලාවක් හැදුවා. ඒ ධර්මශාලාව හදලා පූජා කරා. ඔන්න පිනක් රැස් කරගත්තා. ඊට පස්සේ දෙවියන් අතර ගියා. ඊට පස්සේ ඔන්න ආපහු දැන් සසිර පුරාවට විපාක දෙන්න පිනක් තියෙනවා. මේ ජීවිතේ ඉපදුන යාලා බුදුරජාණන් සැවැත් නුවර හිටියේ ගොඩාක් දුර ප්‍රදේශයක. එහෙම ජීවත් වෙලා ඊට පස්සේ රජ බවටපත් වුණා. මේ බිරිඳ බිසව බවටපත් වුණා යාගේ බිරිඳ. අවසානයේට මෙයාලට බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නිය ගැන අහන්න ලැබිලා ඒ බුදුරජාණන් සවාගෙන සැවැත් නුවරට පිටත් වෙනකොට බාධා පිනිස පැවතුණා ගංගා තුනක් මහා විශාල ගංගා. ඒ වෙලාවේ එයා සත්‍යක්‍රියාවක් කරනවා. අපි රැස් කරගත්ත පිනක් තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ ඒකාන්තෙම සම්මා සම්බුද්දයි අපිට මේ ගඟ නොවේවා කියලා. දැන් වතුරෙන් තමයි බාධා තියෙන යන ගමනට. රැස් කරගත්ත පිනක් තියෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ වැස්සෙන් නොතැමී බණ අහන ධර්මශාලාවක් හදලා. අර වතුර නොවේවා කියලා ඉවර වෙලා අශ්වය ටික පන්නනකොට අශ්වයාගේ කුරවල වතුර පොදක්වත් නොගෑවි එගොඩට ගියා කියලා කියන්නේ. ඊළඟ ධර්මයේ ගුණ සිහිපත් කර කර තුන්වෙනි ගඟ සංගරත්නයේ ගුණ සිහිපත් කර කර ආ රැස් කරගත්ත පිනේ පුණ්‍ය ශක්තියෙන් දැන් අපිට සමායට අපිට කරා නම් අපේ පින නැත්නම් ඒක වෙන්නේ නැහැ අපිට.
එතට පින තියෙන්න ඕනේ සත්‍යක්‍රියාවත් එක්ක පින තිබුණා ඒ සත්‍යක්‍රියාවෙන් එතරට යනකොට බුදුරජාණන් වහන්සේ ගඟට එහා පැත්තේ බුදුරහන් ධර්මයේ දේශනා කරා උන්වහන්සේ අරහත්ත්වයට පත් වුණා කියලා. ඒ තමන්ගේ ඒ ඇමති පිරිස 500ක් එක්ක එයාලගේ බිරිඳයි දේවියයි මේ පණිවිඩය අහලා එයාලත් අරහත්ත්වයට පත් වුණා. එතකොට මේ විදිහට ඒ රහතන් වහන්සේලා උදෙසා පූජා කරනදී සසරේ පුරාවට ඇවිල්ලා අවසානයේ නිවන් දකින ජීවිතය පව දැන් ඒ ජීවිතයේ තේ බිරිඳගේ නම අනෝජා පාටත් අනෝජමලේ පාට කියලා කියනවා. ඉතින් ඒක නිසා මේ විදිහට පින සසර පුරාවට අපිට සැපේ පිණිස ඇවිල්ලා අපිට සසර දුකින් නිදහස් වෙන ජීවිතයේදී පව සසර දුකින් නිදහස් වෙන පව ඒ උතුම් රහතන් වහන්සේලා උදෙසා පූජා කරන දේ මහත්ඵල මහානිසංස වෙන විපාක දෙනවා. මං හිතන්නේ ස්වාමීන් වහන්සේ හරිම අපූර්වයි. මොකද පින්දහම් රැස් කරගන්න මග පෑදෙන විදිය නේද පින්නස් ස්වාමීන් වහන්සේ. එකින් එක 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 ආකාරයට පින්දහම් රැස් කරගන්නට හරිම අපූර්වට ඒ පහළ වීමම ඒ කරන්නට උදව් කරනවා. රජතුමාට තිබ්බ අවස්ථාව රජතුමා මග හැරගත්තා. අර බුදුරජාණන් දේශනා කරලා තියෙනවා දානේ වැළැක්වීම හරි පාපයක් කියලා කියනවා. දානයක් වළක්වනවා නම් තුන් දෙනෙකුට එයා තුන් ආකාරයකින් පව රැස් කරගන්නවා. එයා මේ කියනවා දානේ ලබන කෙනාට තිබුණ පත්තියට හානි කරන කෙනෙක් කියලා කියනවා. ඒ වගේම පින් කරගන්න තියෙන කෙනාගේ පින වලක්වා කියලා. දැන් මහත්ය දානේ පූජා කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඉඳලා නෑ ඕක ඕනේ මොකටද ඔය කියලා වලක්වනවා. එතකොට ඒ කාරණේ මුල් කරගෙන ඔබතුමා දානි දෙන්නේ නැත්තම් ඔබතුමාට රැස් කරගන්න තියෙන පින අහිමි වෙලා යනවා. අර ලබන්න තිබුණ කෙනාට ලබන්න තිබුණ ලාභය නැති වෙලා යනවා. තමාගේ ගුණේ විනාශ කරගෙන ඒ දානේ අනුමෝදන් වෙන්න බෑ කියලා කියනවා. එතකොට ඒක නිසා ඒකම සසරට එනවා තමන්ට නොලැබීම පිණිස. ඒක නිසා දීමක් තියෙනවා නම් සතෙකුට දුන්නත් ඒක වළක්වන්න හොඳ නැහැ. දීම අනුමෝදන් වෙන්න ඕන. වර්තමාන සමාජයේ පින්වත් ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඔය කියන කාරණේ බොහොම වැදගත් ස්වාමීන් වහන්සේ. දැන් අපි කර්ම කාරණා කතා කරේ මේ මහරහත් උත්තමයන් වහන්සේලා පිළිබඳ. මේ කතා අහලා සතුටු වෙන අප ඔබ වහන්සේ දැන් මේ අවසානයේ සඳහන් කළ කාරණේ පිළිබඳව පැහැදිලි කර ගැනීම මම හිතනවා වටිනවා කියලා. අපැහැදීම එහෙම නැත්නම් දානීය වැලැක්වීම වගේ දේවල් මොන විදියටද නරක පැත්තට අපිට විපාක දෙන්නේ කියන කාරණේත් තවත් වැදගත් පින්වත් ස්වාමීන් වහන්සේ. ඇත්තෙන්ම මේ නරක පැත්තට විපාක දෙන්න පටන් ගත්තාම දැන් බුදුරජාණන් දේශනා කරලා තියෙනවා මේ පව කියන එක ඉක්මනින් විපාක දෙනවා කියලා හිතන්න එපා කියනවා. හරියට කිරි මිදෙනවා වගේ. දැන් කිරි මිදෙන එක ඉක්මනින් ලේසියනේ. උදේට කිරි ටික හරි ගසම හවසට මිදිලා. හැබැයි පව එහෙම විපාක දෙන්නේ නැහැ කියලා කියනවා. අලුයට තියෙන අඟුරු. අලුයට අඟුරු සති ගණන් තියෙන්න පුළුවන්. හැබැයි ඒ අඟුරු මතුවෙලා මහා ගින්නක් හට ගන්නවා වගේ. ඒ වගේ තමයි කියන පව ඇතුලේ තිබිලා විපාක දෙන්නේ. අපි මේ ජීවිතේ අපහැදිලා දෙනේව වළක්වලා අපි ඉන්න පුළුවන් සැපසේ. හැබැයි ඊළඟ ජීවිතෙත් සසර පුරාවටත් ඒක දුක පිණිස හේතු වෙනවා. ඉතින් ඒ වගේ එක සිද්ධියක් තියෙනවා මේ එක රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ලෝසක කියලා ස්වාමීන් වහන්සේ නමක්. සාරිපුත්තයන් වහන්සේ ළඟ පැවිදි වුණේ. හැබැයි පැවිදි වෙලා අවසාන දවසේ අවසාන කෑම වේලට සාරිපුත්තයන් වහන්සේ අතින් කටට දීපු දේ ආහාරයට අනුභව කරගෙන තමයි කියනවා බඩගින්න නැති කරගත්තේ. ඒකට හේතු වෙලා තියෙන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ මේ එක ස්වාමීන් වහන්සේ නමක් සිල් ගුණ දම් දියුණු කරගෙන ගුණවත් ජීවිතයක් ගත කරගෙන ගමක විහාරස්ථානයක වැඩ හිටියා. රහතන් වහන්සේ නමක් චාරිකාය වඩින ගම මේ ගමට වැඩියා. මේ ගමට වැඩලා එහෙම ඉන්නකොට ඉතින් රහතන් වහන්සේ දකින්නකොට මිනිස්සුන්ගේ හිත පැහැදුනා. ඊටසේ එක ප්‍රධාන දායක මහත්තයා හිත පැහැදිලා ඉතින් රහතන් වහන්සේත් එක්කත් කතා බහ කරලා ඒ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට කතා කරලා කිව්වා අනේ ස්වාමීන් හෙට දානෙට අපේ ගෙදෙට්ට වඩින්න වඩිනකොට අර අලුතින් ආපු ස්වාමීන් වහන්සේත් වඩම්මගෙන එන්න කියලා කිව්වා. ඒ උපාසක දන්නේ නැහැ රහතන් වහන්සේ නම. මට මේ ස්වාමීන් වහන්සේ දැනගින්න නැතිව ඇති. හිතුවා මේ යන විදියට මෙයා මෙහෙ නතර වුණොත් නම් දැන් යන්නේ ප්‍රධාන දායක මහත්තයාගේ ගෙදෙට්ට. දායක මහත්තයා ප්‍රණීත විදියට දානේ හදලා දෙනකොට ඕක ගැන හිතේ ආසාවක් ඇති වුණත් ආය යන එකක් නැහැ. මෙහෙ නතර වුණොත් මට එළව ගන්න විදියකුත් නැහැ කියලා කල්පනා කරා. මම මෙයා ඉක්මනින්ම මේ ආරාමේ පිටව කරන්න ඕනේ කියලා. පහෝදා උදේ මේ දානෙට වඩින්න සූදානම් වෙලා අර ආරාමවල තියෙනවා
ගෙඩිය ගහනවා කියලා ස්වාමීන් වහන්සේලාට දානෙට වඩින්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අර නේවාසික ස්වාමීන් වහන්සේ මොකද කරේ? ගෙඩිය ළඟට ගිහිලා නියපොත්තෙන් තට්ටු කරා. ආගන්තුක රහතන් වහන්සේ තායින දැන් ගෙඩිය ගහපම මං යන්නම් මං යන්නම් කියලා. හැබැයි නියපොත්තෙන් තට්ටු කරලා අනේ තව නෑ කියලා ගියා. ගිහින් ඉවරලා ඔන්න දායක මහත්තයා ගෙදර යනකොට ඇහුවා, අනේ ස්වාමීන් වහන්සේ ඊ ආපු අලුත් ස්වාමීන් වහන්සේ නැද්ද? මං ගෙඩියටත් ගහලා ආවේ, අනේ නෑ නිදි ඇති කියලා කිව්වා. එතකොට ඒ ගෙදර අය කිව්වා, අනේ ගමන් නෑ, දුර ඉඳන් එන්නේ නැත්තේ ගමන් වෙහෙසට වෙන්නේ නැති, නිින්ද යන්නේ නැති, එහෙනම් කමක් නෑ ස්වාමීනි, ඔබ වහන්සේ වළඳලා මේ දානි ටික අරන්ගෙන උන්වහන්සේට දෙන්න කියලා කිව්වා. මේ ස්වාමීන් වහන්සේ නම. ඉතින් ඊට පස්සේ ඔන්න දානි වැළඳුවා, දානි පාසලක් අරගෙන යනවා රහතන් වහන්සේට. හැබැයි රහතන් වහන්සේ මේ සිද්ධිය දැකලා උන්වහන්සේ ඉරිදීෙන් එතනින් පිටත් වෙලා හිටියා. මෙයා දන්නේ නැහැ මේ දේ. යන ගමන් කල්පනා කරනවා මේක මිනිස්සෙකුට දුන්නොත් එහෙම එයා කියයි අහවල් ස්වාමීන් වහන්සේට කෑම වේලක් දුන්නා. එහෙමනොත් අහු වෙනවා මේක. මං රහත් අර ස්වාමීන් වහන්සේට දානි දුන්නේ නැහැ කියලා. මං නිකම්ම නිකම් මේක දාලා ගියොත් ඕක බැරි වෙලාවත් දානි දීපුවා දැක්කොත් එහෙම එතකොට හිතයි මං දානි දුන්නේ නැහැ කියලා. ඒක නිසා මොකද්ද කරන්න කියලා කල්පනා කරනකොට ගිනි ගොඩක් තියෙනවා. කල්පනා කරා මේ ස්වාමීන් වහන්සේ දානි ගිනියට වැඩිය මේ ආහාරට ගිජු වෙලා හිටියොත් එහෙම කියලා අර ගින්නට දැම්මා. ගින්නට දැම්මේ රහතන් වහන්සේට කැප වෙච්චි දානි. රහතන් වහන්සේ මේක දැකලා ඉවරලා ඉරිදීෙන් වැඩියා. මෙයා ආපහු ආවා, දොරට තට්ටු කරා, සද්දයක් නැහැ. ඊට පස්සේ දොර ඇරලා බැලුවා රහතන් වහන්සේ. එතකොට මෙයාට ෂොක් එකක් ඇති වුණා. අයියෝ මං කරපු දේ දැකලාද දන්නේ නැහැ. පසුතැවුණා. හැබැයි ආ ප්‍රමාද වෙඩි කර්මයේ රැස් වෙලා කෙලින්ම නිරීපුදුනා උපපජ්ජ වේදිනිය වශයෙන්. දැන් දිත්ත ධම් වේදිනිය වශයෙන් ඒ ජීවිතේ කොච්චර විඳවන්නේ නැද්දනේ? ඒ සිද්ධිය නැහැ. දිත්ත ධම් වේදින කොච්චර පසුතැවෙන්නේ නැද්ද? පසුතැවිලා හිත සමාහයට සමාධියක් නැතුව ගිහිල්ලා දුක් විඳලා ඔන්න මරණින් මත්තේ නිරීපුදුනා. නිරීපදිලි වෙලා ඒක ජාතක කතාවල තියෙන ධම්මපදෙත් තියෙන ජාතක කතාවල තියෙන නොයෙක් ජීවිතවල බඩගින්නෙන් 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 ඉඳලා ඉඳලා කපුටෙක් වෙලා එකම එක ජීවිතයක් අර තෙල් පාංකඩයක් ගිල්ලි වෙලා බඩ පිරුණා කියලා කියනවා. ඔය විදිහට එලා මේ ජීවිතේ පුදුනා දුගී දුප්පත් දාසෝ ඉන්න පලාතක. ඒ පලාතෙන් සම්පූර්ණ විනාශ වෙලා අවසානයේට මේ අම්මා ඒ ප්‍රදේශයෙන් එළවගත්තා. කුසේ ඉදීම දරුවා. අවසානයේට ඒ අම්මා වීතියක ගිහිලා වීති දරුවෙක් හැරියට මේ දරුවා බිහි කරලා චූටි කාලෙම අම්මා දාලා ගියා. අම්මා තාත්තා දන්නේ නැහැ, සහෝදරයෙක් දන්නේ නැහැ. මෙයා හිඟා කන්න යන මේ වාජනයක් කරගෙන චූටි බත්තුළු කීපයක් දාපු ගම අනිත් අයට පේන්නේ පාත්‍රේ මේ වාජනේ පිරලා වගේ. ඉතින් දෙන්නේ නැහැ කවුරුව. මෙයා අර චුට්ට කාලා බඩගින් ඉන්නවා. දවසක් සාරිපුත් යන ආසිරේ මුණ ගැහුණා. මුණ ගැහිලා ඊටස් විරූපි වෙලා ඊටස් අඳින්න දෙයක් නැහැ. බඩගින් ඉන්නකොට සාරිපුත් යන සැවුවානේ පැවිදි වෙන්න කැමති නැද්ද කියලා. උන්වහන්සේ කරුණාව අපි පැවිදි කරගන්නවද කියලා. ඕ පැවිදි කරගන්නක. මම පැවිදි කරගන්නක. උන්වහන්සේ පැවිදි කළා. හැබැයි මෙයා අර පුරුදු කරපු සීලයක් තිබුණනේ. ඒක ආවා. සිල් ගුණ රැක්කා. සමාධියක් දියුණුවා. අරහත්ත්වයටපත් වුණා. සාරිපුත් යන දැක්කා. අද පිරිනුවම් පාන දවස. උන්වහන්සේත් එක්කම පිණ්ඩපාත ගියා. සාරිපුත් යන වහන්සේටත් නෑ. කියා ඔබ වහන්සේ යන්න කිව්වා. මම දාන ටිකක් එවන්නම් කියලා. කෙනෙක් අතේ දාන එව්වා. එවනකොට කල්පනා කරයි කෙනා, ඔය ස්වාමීන් වහන්සේලාට හැමදාම හම්බ වෙනවනේ, අද මම මේ කනවා කියලා කෑව. සාරිපුත් යන වහන්සේ ඇවිල්ලා බැලුවා, ඇහුවා පොඩි නම දානේ වැළඳුවද කියලා. අනේ එහෙම දානයක් හම්බුන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ සාරිපුත් යන සාපහව මේ කොසල් රජතුමාගේ මාලිගාවට ගිහිල්ලා චතුමදුර පූජා කළේ වැරගෙන ඇවිල්ලා පාත්‍රය අතට දුන්නේ නැහැ කියලා කියනවා. ඇයි ඒක නැති වෙයි කියලා. අවසානයේ තමන් ගතේ පාත්‍රයේ තියෙද්දි මේ පාත්‍රයෙන් අරගෙන අනුභව කරන්නේ කිව්වා. එදා තමයි බඩ පිරෙන්න යමක් වැටුනේ කියලා කියනවා. බඩට අවුරුදු ගාණක් විඳවලා විඳවලා තමයි. හැබැයි උන්වහන්සේ තින් ඒ කර්මයේ අපරාපරිවේදිනේ වශයෙන් දිට්ඨා වේදිනේ වශයෙන් තියඳලා උපපාජ්‍ය වේදිනේ වශයෙන් අපරාපරිවේදිනේ වශයෙන් ගොඩාක් විඳලා තමයි ඉවර වෙලා ගියේ. ඉතින් ඒක නිසා දානයකට හානි කරනවා කියන්නේ ගොඩාක් බරපතල. ඒක නිසා
බුදුරජාණන් දේශනා කරා දානම් බික්කේ සත්පුරුෂ පඤ්ඤත්තම් පඬිත පඤ්ඤත්තම් දානය කියන සත්පුරුෂයන් පනවපු එකක් නුවණැත්තම් පනවපු එකක් කියලා. ඒ නිසා අපිට දම්පැන් පූජා කරන්න වාසනාව තියෙන රහතන් වහන්සේලා උදෙසා ඒ රහතන් වහන්සේලා සිහිපත් කරගෙන බුදුරජාණන් දේශනා කරන කාසාව කණ්ඩක කියන අනාගතේ පිරිසක් ඇති වෙනවා කියලා. කිසිම ගුණයක් වඩන්නේ නැතුව සිවුරක් නිකන් දරාගෙන ඉන්න මේ පෘථග්ජන කෙනෙක් එයාට පවා රහතන් වහන්සේලාගේ නාමයෙන් සංඝයාගේ නාමයෙන් පූජා කරනවා නම් මහත්ඵලයි මහානිසංසයි. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ දුර්ලභ වාසනාවක් ලැබිච්ච අය හැටියට කල්පනා කර කර පුළු පුළුවන් විදිහට සංඝ උදෙසා දම්පැන් පූජා කරන්න ඕනේ. එසේනම් අද දිනේදී මේ උතුම් වස්සාන කාලයේ වස්සානයේ සදම් සාකච්ඡාවට පැමිණ වැඩම කොට වදාළ ඒ වගේම අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මය දේශනා කළ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අප පුණ්‍ය අනුමෝදනා කරමු. මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පුණ්‍ය ධර්මයෝ උන්වහන්සේට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.